ඔලිව් සාමේ පරිසරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාදන ඇති කරන විෂ බීජ එක්ක සටන් කර සම නිරෝගීව තබයි. සගී එහෙමනම් සෙකන්ඩ් ඔඩිෂන් එකකට වැටලාස්ති කරන්න. මම අපි කැමරු මුණ පොඩ මතක් කරා. හරිද මම ගියා. ඔබතුමා මට කෝල් කරලා මගේ වරුණෙම අහගෙන හිටියා මිසක් ඔබතුමාගේ විස්තරයක් මට කිව්වේ නෑනේ. සසර කෙටි ඔබ නැතිද? දැන් මොකද ඔබේ තත්ත්වය? තත්ත්වය කියන්නේ දරිමල්ලිට කියන්න දිවිය කෙටි තෙලිනක්දා කියන්න වගේ මට වැලේ වැල් නැති වුණා. සසර නෙමෙයි හුඟාක් අයගේ ජීවිතයේ කෙටි වුණා ඒ වැඩේ හින්දා. සසර දික් වුණා. මටත් සමහර දේවල් ආරංචියි. මේ ඒ වගේ වැඩක් කාටවත් නොවේවායි කියන චේතනාවෙන් තමයි ඔබතුමාගේ වැඩේ තරව ප්‍රකාරයෙන් සාර්ථක වේවායි කියලා මම ප්‍රාර්ථනා කළේ. දැන් වැඩේ හොඳට කිරීගෙන යනවනේ. මෙමයයි. ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්ස්ලා කියලා ඒ කොල්ල දෙන්න තුන් දෙනෙක් දාගත්තට උන්ට එක්ස්පීරියන්ස් එකක් නැහැනේ. සාලින්ද මේ දවස්වල ඉන්දියාවේ චෙන්නයි වල. මල්ලි සාලින්ද වැඩේට මරු ඈ. මුං මරු. වැඩේට නම් මරු. ඒ වුණාට මිනිහට දැම්ම එන්න හම්බ වෙන්නේ නැහැ. මොනවාරි කරන්න ඕන මේක ජෑම් වෙන්න කලින්. දැන් ඩගි මල්ලි කියන්නේ මේ වැඩේට මට කවුරු හරි හොයලා දෙන්න කියලාද? අනේ මන් දන්නේ මල්ලි මා ළඟ හිටපු එකත් මගේ කන විදලා මාරු වෙච්ච එකේ මට නම් බෑ මල්ලියේ. හරි හරි මේක අරන් කියවන්නකො. සිහින සිත්තම් මොකක්ද මේ දඩ කොමර්ෂල් වැඩක් වගේ නේ? මේ ප්‍රොජෙක්ට් එකේ උපයය තමයි ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්. එකඟද නැද්ද කියන එක මම දන්නේ නැහැ. පිස්සුද රත්තරන් මල්ලි. ඊටත් උඩින් එකයි. මට ඉතින් මේවා ගාණක් නැහැ. ඒවා හොඳට පුරුදුයි. ඒඩී වැඩෙත් කරනවා, ප්‍රොඩක්ෂන් මැනේජර් වැඩෙත් කරනවා. අවුලක් නැහැ. කරමු කරමු. ඒ කියන්නේ වැඩේට එකගයි කියන එකනේ. 100%ක් එකගයි. රයිට්. අපි වෙන වැඩේ කරමු. ෆ්‍රයිඩ් රයිස් වලට නෝ සොලූෂන්. අලුත් නෝ රෙසිපි දැනගන්න WhatsApp කරන්න. හරි හම්බුවෙන්න බැරි ආයේ හැමුණොතින් අපිට මාත්‍යෝ උලත් එකයි පිලත් එකයි වැලත් එකයි අලත් එකයි අපායත් එකයි ඕනේ මගුලක් එන හිමයි එනම් තිබා බුස්සර් නැ ඔගේ අතුරට සේව් කරගන්න මගුලේ මේ තානන්තරේ මොකක් කියලා දන්නන්නේ යකෝ තානන්තරේ යකා මහත්තයා මට ඇතුළේදී හම් වෙච්ච ටොප් කකුල අයියේ මද්දු මහත්තයා කොහොමද වැඩකිට නිකම්ම මැරෙක් නෙවෙයි වසවර්ති මාලයාගේ මල්ලිය වගේ කෝකටත් නාඩියෙන් ඉමු ඈ
අයියේ කොහොමද මත්තු මහත්තයාගේ මාෂල්ලාත් වැඩකිට පට්ට නේද අයියේ? චූට නිලමටයි ලොකු නිලමට වඩා නම් හපන් වගේ. උඹට මතකද? මේ අර මෑණියන්ගේ දේවල් පැත්තේ ගියොත් හොඳයි. ජීපික ලැස්සි කරනකො. ඔය ගෑණි කෙල්ලයි නිලමෙතුමා අම්ම පාලි චින්චි මාණිකාවේ වගේ මේ තවඩින්ගෙන් පදිංචි වෙනවා. ඒව කොයිද මාත් එක්ක? මේවා අපේ නිලමෙගේ දේපොළ. අපි මේවා රකින්නේ බහිරවේ වගේ නේ බං? හරි හරි. හැබැයි නිලමෙතුමා උන් මන්ත්‍රකාරියෝ. හරි බං, ඕන මන්ත්‍රයක් යන්ත්‍රයක් අපිත් දන්නවා, ඕන සූත්‍රයක්. ටීප් එක ලෑසි කරනකො ගමන යන්න. අද හරි වගේ. මිල් ප්‍රෝටීන් හා මල්ටිවිටමින් පෝෂණයෙන් ශක්තිමත් දිගු කෙස් කලඹකට නව ලයිෆ් බෝ ෂැම්පු රුපියල් 130කට. ඉතර රුපියයි අපි මං අර ප්‍රොඩක්ෂන් එකේ හවුස් එකේ වැඩ කරන කාලේ මේ ටෙලි කතාවල් යන්න වුණාම අපි ඔය යමනවා කෙලින්ම බෝල්ගොඩ මේක එහා පැත්තේ තියෙන මරු විලා එකක් ගියා. අසන ඒකේ දවස් 3ක් ලොජ් කරනවා. ඔව් අපිව. ආ එතකොට උඹලා දවස් 3ේම කතා වදනානේ පලයන් බයන්ද පොඩ්ඩයි ඉන්නකෝ. ඉතින් මැදින් පයින් නැතුව නෑ මං උඹලා මේ ගැන දන්න හින්දා තමයි කතාව කිව්වේ. පලවෙනි දවසේ උදේම එනවා කිරිබත් එක්ක ඉන්දියා ඇඹුල් තියා කිරියෝදි පොල් සම්බොල් ඔන්න වගේ සුපිරි බ්‍රෙක්ෆස්ට් එකක් කරනවා රාජභෝජනී වගේ. ඒ කියන්නේ කතාව හදාන ටික අයියක් ගඩරේ අයියක්. ඒක නෙමෙයි පොඩ්ඩක් ඉන්නකෝ. ඔය බ්‍රෙක්ෆස්ට් එක තමයි දවස් 3න් දවස් 2ක් හරියට ගන්න. එහෙමකෝ. ඊට පස්සේ අරන් එනවා තේජෝ බල සම්පන්න අමූර්තය. සුනේත කිව්වේ බංගල සිංහවා අදල සිංහවා ලෝකනේද ඒ සිංහවා කියන්නේ උනා. ඒකද? නෑ උගේ තියෙනම් වෙන කතා ගොඩක්. ඌ නෙමේ මේ පොර කෑගල්ලේ. ආ කෑගල්ලේ පොර හරි මට මතක් වුණේ මෙයා. ඊට පස්සේ පාතරාසෙන් සන්තර්පණය වෙලා ඊට තේජෝ බල සම්පන්න අමූර්තෙන් සැනහෙනවා. ඊට පස්සේ යනවා පූල් එකට බැහැලා පැන් සැනහෙනවා. අමූර්තේ ගන්නවා පැන් සැනහෙනවා. ඔක තමයි දවස් 2ක්. ඉතින් මලා තිලව්වාගනේ බං. ඉතින් එතකොට අර උඹලා හදන්න ගිය කතාවට මොකද වෙන්නේ? අන්න වැඩි. ඊළඟට අන්තිම දවසේ ලියන මරු කතාවක් එළ කිරි ටොප් එකට. සිරි මරු ඇත්තට බං උඹලා දවස් 2ක්ම රිලැක්ස් වෙලා නේ. ඊට පස්සේ ඉතින් 3 වෙනි දවසේ නිකන් ඇම්බර්ලා කරකිලා යන්න එනවා කන්සෙප්ට් එකනේ. හරි උඹලා හරි මරු. ඒ කියන්නේ නිර්මාණයක් කරනකොට මානසික නිදහස සතුට රිලැක්සේෂන් එක තියෙන්න එපැයි. එතකොටනේ නිර්මාණ මතුවෙන්නේ අයියේ. අනිත් එක දැන් මම දන්නේ නැති මේ ඉස්තර රාටිකරට එපිසෝඩ් 100ක් යනකොට අපට දෙනවා පාටියක්. ඊට පස්සේ 200 යනකොට තව පාටියක්. 300 යනකොට තව පාටියක්. දැන් බං 500ක් දා ගියත් වාටියක් තියා අම්මා බබන් පාන් වාටියක්වත් නැහැ නේ. ඈ නැද්ද කියන්නේ? ඒක නෙමෙයි. අපි දැන් මේ සංවාදේ පොඩ්ඩක් නතර කරලා පටන් ගමුද පොඩි සින්දුවක්. ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මේ අපේ හොඳම සවන් කැටය නවලක්ස්. දැන් එතකොට අපේ උන් ඔය දේවාලේ පවත්වාගෙන ආපු විදිය ඔහොමයි එහෙනම් ඈ. ඔව් නිලමෙතුමා.
වැඩේ කියන්න අපේ ඔය ලොකු නිලමේ ඔය දේවාලේ ගෑනිට තිබුණු ඇලියාව වැඩිනේ. මම මේ කෙල්ලට කිය කිය හිටිය නිලමේ නිලමෙත් එක ටිකක් කතා බහ කරා නම් ඕන දෙයකට මොනවා හරි උදව්වක් ගන්න පුළුවන් වෙයි කියලා. ඔන්න දවක ඉඳලා ගන්න පුළුවන් ඉතින් ඉඳලා ගන්න බැරි මොකද? අම්මට උදව් කරන්න මට ඉතින් දුවට උදව් කරන්න බැරි කමක් නැහැ නේ. එහෙනම් කියහන් වර මොනවාද දැක්ක කියලා කිව්වේ නිලමේ තුමාට කියහන්. සර් මේ මම සර්ට කිව්වේ සර්ම කියන්නකෝ සර්. හරි උඹ මේ වෙලාවක් තියෙන වෙලාවක් බලලිවිලා නිලමේ තුමාට මෙහෙම කියහන්කෝ. මම කියන්න සර්. කාටද බම් මේ සර් කියන්නේ? මම ඔහොම කතා කරනවට එහෙම ලොකු කැමැත්තක් නැහැ නිලමේ තුමා. ඒ වුණාට මම මේ එපා ගියද මුන් හැම වෙලේම මට සර් කියලා කියන්නේ. ඒක නෙමෙයි දැන් ඔය බේවාලිය ආදායම ගස්සලා නැගලා උස්සලා අපි ගන්න ඕනේ. දෙන්නානේ. ඒකින්ද හොඳ නාට්‍යයක් අරගෙන රොද බැඳගෙන ජනතාව වෙන විදියට මේක මේ මේ හොඳට සංවිධානය කරලා නැගලා කරලා ගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. හරිද? මේ ගල්ලාවේ බෝධියේ දේව රූප මතු වෙච්ච. ආ දොළු කන්දේ පිරිත් පැන් වලින් ලෙඩු සනීප වෙච්ච. මහා සද්දයක් ඇවිල්ලා ගංගාවලින් නාගයෝ මතු වෙච්ච ධාතු වඩන මේ රටේ මොනවද බම් මිනිස්සු විශ්වාස නොකරන්නේ නැද්ද? ඈ ඒ උනාට නිලමුතුමා අපේ මේ මිනිස්සු විශ්වාස කරයිද? කද බම් විශ්වාස නොකරන්නේ? ආ අර නාග ලෝකේ බබලවාගෙන මහා ගංගා දෙබෑ කරගෙන උඩට ආපු ණය ප්ලාස්ටික් බෝතලයක හිර වුණත් අපේ රටේ උන් විශ්වාස කළානේ. පුෂ් ණය. යා. සෙට්වනේ පාලියන් උඹ උඹ මගේ මාව අයියෝ හැංගීම් බර කරනවානේ බා. වාඩියංගෝ වාඩියංගෝ මටත් අප්සෙට් බා. වාඩියංගෝ කිය මම කිප වාඩියංගෝ. දැන් හෙට තියෙනවා එක ගලින් කුරුල්ල දෙන්නෙක් මරා ගන්න. මේ වැඩේ අපි දිගට ගෙනියන්න ඕනේ උපයයි. ඒක තමයි. දැන් හෙට එක ගමනයි බලාපොරොත්තු දෙකයි. එකක් තමයි උඹට බෝරිමක් වෙලා දෙන එක. අනිත් එක තමයි අර හොර සුරාවයි නළු බට්ටු ටිකයි හොයලා දෙන එක. හරි. ඒ දෙක අනිවාර්යෙන් කරන්න ඕන. වාහනේ ස්ලෝ කරලා අතරින් හරවගනි. වාහනේ ස්ලෝ කරලා යහපත් පාරට හරවපන්. ආටේක පලෝ කරන ටක්කා ඕමයා ඕමයා ඒ වගේ මොකද හිතන්න එපා නෙළමේ. අපි දැන් මේ කාවද පලෝ කරන්නේ? අතීතය
මගේ පස්සෙන් එන්න පටන් අරගෙන. එතකොට නිලමේ අපි දැන් මේ දේවාලෙට ආපහු යමු ගෙදර. වෙලාවක් එනකන් හිටිය තමුසෙත් එක්ක කතා කරා. ඒ මොකද? ඒ මොකද කියලා අහන්න? තමුසෙ මොකක්ද අර නටක් පිස්සුව ගෙදරින් නැතු? හරි. අපි ඒක පැත්තකින් දාමුකෝ. ඊයේ අර සටන් පුහුණු වීම වෙලාවේ තමුසෙ මොකක්ද අර ඇඳන් ආපු ඇඳුම? මට නම් තේරෙන්නේ නැහැ චූටි මැනිකේ තමුසෙව. තේරෙන්නේ නැහැ. අනේ අක්කේ. මං කැමති නෑ යන්නේ ඔය පන්න මාෂල් ආර්ට්ස් ඉගෙන ගන්න. කොහොමදවත් මං කැමති නෑ හලෝ. ඒකයි. මං කැමති නටන්න, රඟපාන්න, කඳු නගින්න. එතකොට නිදහසේ කිරිල්ලියක් වගේ පියාඹන්න. ආ, තව මේ වගේ මල් නෙලන්න. මල කොල. මචං. කර කර. ආ සුදු අම්මියා, ගමේ මල්වල සුවඳ දැක්කම ආස හිතෙනවා. මේ 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 කුකුල් පාට් දාන්න නැතු ඉන්නත් නිකන් බයිට් වෙන්නේ නැතුව. මචං අද බයිට් එකට ගම් කිකිලියෝ දෙන්නයි. අනේ මේ පලයන් කබරේ යන්න. දෙනිම ගහලා ඩෙක් ෂූස් දැම්ම කියලා පොෂ් වෙන්නේ නැහැ. අපි ගම් කිකිලිය නම් උඹලා ගම් කුකුළු තමයි. නෑ ඉන්න ඔක්කේ. මුන්ට ගී රට නේ යකෝ. ඒ යකෝ. හරි හරි සුදු දෝනි. ඔයාලා මේ ගමේ ගම් කිකිලියෝ නම් අපි මේ ගමේ පොරු කුකුල්ලු. පොර? එහෙම තමයි හිතන් ඇත්තේ. මොනාරුණාගේ කුකුල්ලු? සුදු පාට දිලිසෙන අත්තටු. ඔක්කේ! මාව ඇල්ලුවා. මොකද්ද? කෙල්ලන් අල්ලන්න ආස ඇතිනේ? ආ? ආසයිද? ආ? අල්ලලා බලන්න. ආස හිතේ. ආසයිද? ආසයිද? ආ! අල්ලලා බලන්න. අපි මේ සැරේ ආවේ පොලිසියට කියලා. අපිට බාධා කරොත් වැඩ වරදි. මේ කලින් නැවතලා හිටියේ පහලේ ලුක්කුඹුරේ අභිෂේක් අයියා. එයා තමයි මට මෙතන කිව්වේ. කවුද අම්මෝ මේ අද්දොනිලම කියන්නේ? ඒ මිනිස්සු හරි අමුතුයි. හැම මගුලම්ම තමුසුර කියන්නේ තමුසු මගේ ගෑණි දෝයි. අදක හැම එකක්ම උස උසාන්න මම තමුසුගේ මිනිහද?